वक्र टीवी युग ही साइबर अंधेरे बला हंदी गाने गैन हुई कुनला सुधुआ बेदला हैदुनाट मटका माखने अबे गाड़ी वाते कोल्लो कुरुटुक्ते कसेल्ला करला हैदिंटे हैदुवत नहेंडे वेंडे बला के महायकार साले जीविते कसेल्ला करनुआ ये सेल्लमें मिनिसु वल मत वेला कदा साथे वकदा साथे हम वैध कराने खालुगाल वाला හතරදී බාගෙම පේන ගල් තලාව මගේ මේකේ වැඩ වෙන්න ඕනේ මට ඕනේ අපි හිතුවේ පොඩි කියන්නේ වයසකට ඇල්ලන එක. බලේ ගන්න කැමතිද? ඔව් ඉතින් මොකටද අපි අකමැති වෙන්නේ නැද්ද? පොරොන්දු වෙච්ච විදිහට මෙතන 10ක්ම තියෙනවා. මේ පොත්වල ලියවෙන හැම සතේකටම අපි ආණ්ඩුවට බදු ගෙවලා අර පාර්ලිමේන්තුවේ ඉන්නේ කාලවත් නඩත්තු කරන්න එපා බා. මොකද්ද ඔයාගේ නම? සදෙව්. පොරොත්තු දෙන්නේ නැති දේවල් වලට ඔරොත්තු දෙන්න සල්ලි අපි උරු කරනවා මහත්තයා මුල් කාලේ එහෙම හිණ මගේ හිතෙත් නොතිබ්බ නෙවෙයි ඒ තදා වේල කාල ජීවත් වෙනව ඇරෙන්න ආර්ථිකය අපිට වෙන කිසි දෙයකට ඉඩ දුන්නේ නෑ මල්ලි ඕන උන කාලේ නැතුව තිබ්බ හැම දෙම නැති වුණාට පස්සේ ලැබිලා ඇති ඵලය මොකක් දැක්කේ සුදු අය ආයුම් එක පැටවෙනා මේකේ දින ඉන ගොන්න කියා ගන්න වැනේ साधे සල්ලි ජීවිතේ එක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලමින් මිනිස්සු වල්මත් වෙලා. කද සද්දේ? ඔකට සද්දේ? නැත්තේ සතේ නතුවත් මේ හිටිරලා සද්දේ.
නාට්ටාමි ආමි. නාට්ටාමි ආමි චිත්‍රපටයේ මාධ්‍යවේදීන් සඳහා වන දර්ශනයට අපි සහභාගී වුණේ. චිත්‍රපටය ඉතාමත්ම ආකර්ශනීයයි මට හිතෙන්නේ මේ සිනමා පටයක් විදිහට ගත්තාම මෑත කාලීනව අපි බලපු චිත්‍රපටත් එක්ක මේකේ මේ මගේ දායකත්වයත් එක්ක මට විශාල සතුටක් තියෙනවා. එකක් තමයි සුවිශේෂී වෙනස්ම චරිතයකට මං රංගනයෙන් දායක වෙන්නේ මේ චිත්‍රපටියේ. අනිත් එක චිත්‍රපටයක් විදිහට ගත්තාම දුක වේදනාව සතුට මේ සියලුම හැඟීම් තියෙන ජන සමාජයක් මැද්දෙන් කාලාන්තරයක් තිස්සේ එක ළමයෙක් දුවගෙන යනවා. ඒක තමයි අපි සිනමාපටයේ විදිහට නරඹන්න පටන් ගන්න. එතකොට මේක මුදල් හින්දා මේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන හැටි ගැන සාකච්ඡා කරන චිත්‍රපටයක් විදිහට තමයි මම දකින්නේ. මේ චිත්‍රපටය නිර්මාණය කරේ අපි මේ කොවිඩ් කාලයක් මැද්දේ තා විශාල කණ්ඩායම් හැඟීමකින් අධ්‍යක්ෂකවරයාගේ සිට අන්තිම පහලින් අපිට උදව් කරන සෑම කෙනෙක්ගේම දායකත්වයේ මේකේ පෙනුණා. මොකද මේ කට්ටි විශාල කණ්ඩායම් හැංගීමකින් මේ වැඩේ ඉවරයක් කළේ. අද අපි ඒකේ ප්‍රතිඵලය පුළුල් තිරේදී අපි අත්විඳා. මම හරිම සතුටෙන් ඉන්නේ ඒ ගැන. ඇතර නිෂ්පාදනය ගැන අපි මේ ෆිල්ම් එක නිෂ්පාදනය ගන්න පටන් ගන්නේ කොරෝනා කාලෙම. එතකොට ඒ කාලේ අපිට වුණාව තිබ්බේ මිනිස්සු පීඩනයෙන් ගෙදර ඉන්නකොට ගෙදරට වෙලා බලන්න යම්කිසි දෙයක් දෙන්න. ඉතින් ඒක තමයි ප්‍රධාන වරමුණ මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න අපි පෙළඹෙන්නේ. මෙතන කියන්නේ ඇතම මේ චිත්‍රපටි අපි බොහෝ වෙලාවට ගැප් රිලීස් එකකට විතරයි යන්නේ මේ සිනමා හල් වලට. එහෙම නැත්නම් මේක මහ ජනතාවට අපි බොහෝ වෙලාවට කපුටා සිනමා කියන ප්ලැට්ෆෝම් එක ඇතුළේ තමයි මිනිස්සු අතරට මේක යවන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක ප්ලැට්ෆෝම් එකට නිර්මාණ ඉදිරිපත් කරන්නේ ලංකාවේ ඕනම කෙනෙකුට මේක නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම වර්තමාන සිනමා ශ්‍රේෂ්ඨ තුර ගමෙන් කෙනෙකුට ඇවිල්ලා නිෂ්පාදනයක් කරන්න අමාරුයි. මොකද මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. නමුත් අපේ ප්ලැට්ෆෝම් එක ඇතුළට ඒ වගේ ගමේ නිර්මාණශීලී හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපි අවස්ථාව දෙනවා ඒකට ආර්ථික වශයෙන් සහ අධ්‍යාපනික වශයෙන් නිර්මාණයක් කරලා අපි මේ ප්ලැට්ෆෝම් එකට ඉදිරිපත් කරා. බලා හන්දි ගානේ ගෑනු විකුණලා සුදුව බෙදලා හැදුනට මට කමක් නැහැ. හැබැයි ගාඩිවත්තේ කොල්ල කුරුටුත් එක සෙල්ලම් කරලා හැදෙන්න හැදුවොත් නැහෙන්න වෙන්නේ බලගේ මහයක. මේ අම්මේ මේ මොකද මේ කාන්ති? කොත්ත බල්ල? තෝ කියපු පාර කතාව? ඇතරම මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ මම පුදුම සතුටක් ලැබුවා. මේ යුගයේදී ඉතාමත්ම අපහසු යුගයක මෙවැනි තේමාවක් තුල මෙවැනි චිත්‍රපටයක් මෙවැනි නිර්මාණයක් බිහි කරන්නට දායක වුණ මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ නිෂ්පාදකවරයාට මම ගරු කරන්න ඕනේ. ඇත්තටම වියෝ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම නිවන්සුව අත්පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙවැනි මේ වගේ නිර්මාණයක් බිහි කිරීමට මෙවැනි යුගයකට දායක වීම ගැන මගේ ගෞරව ප්‍රමාණය ප්‍රණාමය මම මොහුට පුද කරනවා. මම කියන්න කැමතියි ඉතාම දක්ෂ නිර්මාණකරුවෙක් හැටියට. මොකද එයා අධ්‍යක්ෂකවරයෙක් හැටියට තමයි මම එයාව දකින්නේ. දරු සෙනෙහස පැත්තකින් තියලා දරු සෙනෙහස ගැන කතා නොකර මම නිර්මාණකරුවෙකුට තියෙන මම කලාකාරයෙක් වශයෙන් රංගන ශිල්පිනියක් හැටියට මම ඉතා ගෞරවෙන් ආදරයෙන් ඉතා සතුටින් මම මගේ පුතාට ආශිර්වාද කරනවා දේවින්දට ආශිර්වාද කරනවා. මෙවැනි තේමාවක් තුළ නිර්මාණය තුළින් අපේ ජනතාවට ගෙනෙන පණිවිඩය ගැන මම හරිම සතුටු වෙනවා. යථාර්ථය පිළිබඳව ආර්ථිකය පිළිබඳව මිනිසුන්ගේ දුක හැඟීම මිනිස්කම මට හිතෙනවා කොයිතරම් එයා අධ්‍යයනය කරන්න නැද්ද දේවින්ද මේ නිර්මාණය කරන්න කොයිතරම් අධීක්ෂණය කරන්න ඇද්ද මිනිස් බව ආර්ථික රටේ පවතින ආර්ථික තත්ත්වය මිනිසුන් ඒ ආර්ථිකය හින්දා කොයිතරම් දුක් විඳිනවද මිනිසාගේ හැඟීම ඒ තරම් සාර්ථක ඉදිරිපත් කිරීම ගැන මම හරියට සතුටු වෙනවා. ඔහුගේ නිර්මාණය සක්විති බවට පත් වෙලා ජාත්‍යන්තර මට්ටමින් ඔහු ඉතාමත්ව සාර්ථක අධ්‍යක්ෂකවරයෙකු බවට පත් වෙනවා කියලා මම අනිවාර්යයෙන්ම මගේ මනසට හදවතට හිතට දැනෙනවා. පොත්වල ලියවෙන හැම සතේකටම අපි ආණ්ඩුවට බදු ගෙවලා අර පාර්ලිමේන්තුවේ ඉන්නේ කාලවත් නඩත්තු කරන්න එපා බං.
ඔරොත්තු දෙන්නේ නැති දේවල් වලට ඔරොත්තු දෙන්න සල්ලි අපි උරු කරනවා මහත්තයා. නාටාමි ආමි. ඇත්තටම දේවින්ද කෝන් ගහගේ කියන්නේ මගේ ළඟ මිත්‍රයෙක්. දේවින්දගේ මේ තුන්වෙනි චිත්‍රපටිය මට වාසනාව හම්බුණා දේවින්දත් එක්ක චිත්‍රපටි තුනේම වැඩ කරන්න. ඇත්තටම පළවෙනි චිත්‍රපට දෙකට වඩා මට මේ නාටාමියාමි කියන චිත්‍රපටයේදී දේවින්ද ලොකු අභියෝගයක් දුන්නේ ඇත්තටම. ඒක මම දැකපු විදිහට පිටපත ඇතුළෙම තිබුණා යම් කිසි විදිහකට මේ ඩගී කියන්නේ එහෙම නරුම එහෙම නැත්තම් බොහොම මේ අශීලාචාර මිනිස්සෙක් නෙවෙයි. ඔහුගේ චරිතය තුළ බොඩි එක තැනක සිද්ධ වෙන පොඩි ඉන්සිඩන්ට් එකකින් ඔහු තුළ ඇති වෙන ඒ ආත්මානුකම්පාවකින් තමයි ඔහුට ඔහු ගැන දුකක් ඇති වෙලා මේ විපර්යාසයකට පත් වෙලා අන්තිමට මරණේ පත් වෙන තැනදීකල් මේ චරිතය ගලාගෙන එන්නේ. ඉතින් ඇත්තටම මේකදී මම මතක් කරන්න ඕනේ දේවින්ද පිටපත තුළ ගොඩනගලා තිබ්බ ඩගිව හොයාගන්න මම උත්සාහ කළා. එතෙන්දී මට ඇත්තටම මේ ලොකු සහයෝගයක් දුන්න අපේ ධන මේ නාරද. නාරදයි මායි දෙන්න එකතු වෙලා කතා කරලා තමයි ඇත්තටම ඔය ඩගීගේ බාහිර ස්වරූපය ගොඩනගා ගත්තේ. ඊට පස්සේ ඇත්තටම ඔය අපේ ඇඳුම් සකස් කළේ ලෙස්ලි. ඉතින් ලෙස්ලිටත් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ චිත්‍රපටිය තුළ මම මගේ රංගනය දායකත්වය සහ මේ මම ගොඩනගාගත්තු මේ චරිතයට අමතරව මට තව සතුටක් තියෙනවා. මේ දේවින්දගේ මේ නාටාමියාමි චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේ රංගපාන මේ සදෙව්ගේ චරිතයේ රංගපාන පුතා මගේ අවුරුදු 12ක විතර වෑයමක ප්‍රතිඵලයක්. පොළොන්නරුව අරලගංගල වගේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක ළමයි සිය ගාණක් ඉන්නවා මගේ වැඩමුළුවල. ඒ වැඩමුළුව හිටපු එක පුතෙක්. ඉතින් ඇත්තටම දේවින්දර අලුත් කෙනෙක් ඕනේ කියලා කිව්වා මේ චිත්‍රපටියට. එතෙන්දී මං ඔහුව ලබා දුන්නා. ඊට පස්සේ මේ චිත්‍රපටියේ පිටපත අපි සාකච්ඡා කරලා ඉවරනාට පස්සෙත් නැවත වතාවක් තව දුරටත් වැඩමුළු කරමින් තමයි මේ ඔහුව ගොඩනගා ගත්තේ. ඉතින් අද තමයි මම ඇත්තටම මේ චිත්‍රපටිය දැක්කේ. මට මං ගැන ගොඩක් සතුටුයි. මගේ චරිතයේ බොහොම හොඳට ප්ලේ වෙලා තියෙනවා කියලා මං විශ්වාස කරනවා. මට ඊට වඩා සතුටක් තියෙනවා අර ආයන්නේ ඉඳලා ගොඩනගපු මගේ ගෝලියෙක් නාටාමියාමි චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ රඟපානවා ඉතාම ප්‍රවීණ දැවැන්ත නළු නිලියොත් එක්ක. ඉතින් ඇත්තට මේක විශාල සතුටක්. අද ඇත්තටම ගොඩක් සතුටු දවසක්. ඕන උන කාලේ නැතුව තිබ්බ හැමදේම නැති වුණාට පස්සේ ලැබිලා ඇති ඵලය මොකක් දැක්කද? දුහයියේ පොඩක් ඉන්නකෝ මෙලම බය වෙලා ඉන්නේ. මොකද්ද ඔයාගේ නම? සදෙව්. ඉතින් අද මට ගොඩක් සතුටු දවසක්. මේ වගේ දැවැන්ත නිර්මාණයක් මේ වගේ දැවැන්ත තිරවල ගින ලැබීම ගැන ඇත්තටම මට ඒක මහත් භාග්‍යයක්. මං රංගනයෙන් දාගෙන පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් ඒක මගේ ජීවිතේ මහා ගෞරවයක් ලෙස මං සලකනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කුමුදුනි ශාන්ත පෙරේරා මහත්මයා. ඉතින් ඔහු තමයි මගේ ගුරුවරයා වන්නේ. ඔහු නිසා තමයි අද මේ වගේ දැවැන්ත තිරවල මං ඉන්නේ. ඉතින් ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක දේවින්ද කොන්ගහගේ. ඔහුට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දැවැන්ත නිර්මාණයකට ඔහුගේ නිර්මාණයකට මාව සම්බන්ධ කර ගැනීම ගැන. මතක් කරන්න ඕනි මගේ චිත්‍රපටි කණ්ඩායම. ඉතින් මම මේ චරිතය නිරූපණය කරද්දී ඔවුන් මට නොඑක ආකාරයෙන් සහාය වුණා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්න ඔවුන්ට ස්තුති කරන්න. ඒ වගේම ස්තුති කරන්න ඕනි තාරක නඳුන් ජයතිස්ස අයියා, දමිත් දින්ෂාන් අයියා. ඩක් සතුටුයි. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඉදිරියේදී ඔයාලට මේ ෆිල්ම් එක ඔයාලගේ හම් වෙනවා. ඉතින් මේක බලලා ඔයාලට දැනෙන ගුණ නුහුණ අපිට කියන්න ලියන්න. ඉතින් හරි ආදරයෙන් ආසාවෙන් බලන් ඉන්න ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් සිල් දුනාටම බොහොම ස්තුතියි. මම ලක්ෂාන් වත්තුහෙව මේ චිත්‍රපටියේ වෛද්‍යවරයාගේ චරිතය රඟපාන්නේ මම. මං හිතනවා මේ වගේ කාලෙක නාටාමියාමි චිත්‍රපටිය ඇතුලේ අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. මොකද අපි එදිනදා ජීවිතේ දකින චරිත, අපිට මුණ ගැහෙන චරිත, මේ චරිත අභව්‍ය නෑ, මේ චරිත අලුතෙන් මවාපාල නෑ. හැබැයි මේ චරිත ඇතුලේ අපි නොදකින කතාවක් දේවින්ද කොංගගේ මහත්මයා සිනමාවට ගෙනල්ලා තියෙනවා. සංකල්පවීය චිත්‍රපට කලාව කියන එක ලංකාවේ හැදෙනව අඩුයි. ඉතින් ඒ සංකල්පමය චිත්‍රපටයක් මේ විදියට එළිදක්වල අභියෝගයක් අරගෙන අවදානමක් අරගෙන මේ
වගේ කාලෙක මේ වගේ සිනමා කෘතියක් එළියට දැමීම ඒ වගේම මේ වගේ අභියෝගාත්මක නිර්මාණයක් කිරීම පිළිබඳව මම හිතන්නේ ඒකට මාව දායක කරගෙන පිළිබඳවත් මගේ ස්තුතිය දේවින්ද කෝංගගේ මහත්මයාට හිමි වෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා බොහොම ආදරෙන් සාදරෙන් වැළඳ ගනී කියලා කුපාඩි කතා හන්න ඕනේ මං තොට රිද්දිසු නැති හින්දාද මේ හතර දිභාගෙම පේන ගල් තලාව මගේ මේකේ වැඩ වෙන්න ඕනේ මට ඕනේ අපි හිතුවේ පොඩි කියන්නේ වයසකට ඇල්ලේ ඔබට ඒකට කැමතිද ඔව් ඉතින් මොකටද අපි අකමැති වෙන්නේ නැද්ද නාට්‍යාමියාමි කියන්නේ මගේ තුන්වෙනි චිත්‍රපටිය බවතරණ ගිරිවැසිපුරට පස්සේ නාට්‍යාමියාමිදී ඒක වෙනස් චානරක චිත්‍රපටියක් මේක ඇත්තටම රූපගත කිරීම කරන්නේ 2021 කොවිඩ් අතරමැද කොවිඩ් වලට රට වැහිලා තියෙන යුගයක තමයි අපි මේකේ රූපගත කිරීම ආදී කටයුතු නිෂ්පාදන කටයුතු පටන් ගන්න. ඉතින් මේක ගැන මේකේ පිටුපස්ස ගැන කියනවනම් එහෙම නැත්නම් මේකේ වටපිටාව උපසරිය ගැන කියනවනම් මේක මේ සල්ලි මත එහෙම නැත්නම් ආර්ථිකය මත කාසි මත තෙරපෙන ජීවිත ගැන කතා කරන කතා මූලයක් සහ සංකල්පයක් එක්ක දිවෙන චිත්‍රපටියක්. ඉතින් මේක බොහෝ වෙලාවට තිරයට එන්නේ අන්තර්වාර ප්‍රදර්ශනයක් හැටියට එහෙම නැත්නම් ගැප් රිලීස් එකක් හැටියට. ඉතින් මම හිතනවා මේක මිනිස්සුන් අතරට වෙනස් විදිහකට යාවි කියලා. ඒ කියන්නේ සල්ලි කොච්චර අපිත් එක්ක ජීවිතේ සෙල්ලම් කරනවද? ඒ සෙල්ලමෙන් අපි කොච්චර වල්මත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඒ සල්ලි කියන එකත් එක්ක අපේ ජීවිතේ යම් යම් දේවල් කොච්චර පදනම් වෙනවද? හොඳ නරක දේ සමහරක් වෙලාවට තීරණය වෙනවද කියන එක සල්ලි කියන එක කොච්චර මේ වයිටල්ද එහෙම නැත්නම් තීරණාත්මකද කියන එක මේ ඇතුලේ කතා වෙනවා. ඉතින් මේක වර්තමානය ගැන කතා කරන කතා මූලයක්. අපේ වර්තමානයේ ගෙවන ජීවිතයට බොහොම සමීප වෙයි. ඉතින් මම හිතනවා මේක ලංකාවේ මේ නාට්‍යාමි ආමි කියන නම බොහෝ දෙනෙක් හිතනවා මේක යුද හමුදාවකට විතරක් අයිති දෙයක් කියලා මේ ආමි කියන එක. එහෙම නැහැ. තේනාව කියන එක ආමි කියන එක ඉංග්‍රීසි භාෂණයේදී බොහෝම දේවල් වලට භාවිත වෙනවා ආමි කියන නම. ඉතින් මම ඒක නාට්‍යාමි කියන සේනාවට ගරුත්වයක් හැටියට තමයි ඒ නම භාවිත කළේ. ඉතින් මේ නාට්‍යාමිලා කියන්නේ ලංකාවේ කතා නොවන නිශ්චිත පඩියක් නැති. එතකොට මේ අපි කියන්නේ ස්ට්‍රයික් කරන්න බැරි පාරට බැහැලා අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති තරුණ වියේ සිට මහලු වියේ දක්වා මරණතුරුත් බරාදිනම සේනාවක්. ඉතින් මේ සේනාව ගැන කතා කරන්නේ නැහැ ලංකාවේ. සින්දු ලියවිලා නැහැ, චිත්‍රපටි කෙරිලා නැහැ, නවකතා කෙරිලා නැහැ, කෙටි කතා කෙරිලා නැහැ. ඔවුන්ම නොසලකා හරින ලද නිකන් ඉවත දමන ලද පිරිසක්. ඔවුන් හැඳින්වෙන්නේ බොහෝ වෙලාවට රස්ත්‍ය අධිකාරියෝ හැටියට, කුඩ්ඩෝ හැටියට. ඔවුන්ට තියෙන සමාජයේ වැදගත්කම තැන හරි අඩුයි. ළඟින් යන්නවත් ආස නැහැ. ඉතින් එහෙම පිරිසක් අපි අතර ඉන්නවා. මේ තියෙන සිනමා ශාලාව මේ CCC කියන ස්කෝප් සිනමා ශාලාවට කිලෝමීටර් 2කට එකමාරකට එහා මේ පිරිස ඉන්නේ. මේ කොළඹ තියෙන මහා ලස්සන ඇතුළෙම ජීවත් වෙන පිරිසක්. චන්දවලදී උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ වගේ දිනවන පිරිසක්. ඉතින් ඒ පිරිස ගැන කොහෙදිවත් කතා උන්නේ. ඉතින් මං හිතුවා කලාවේ සිනමාව ඇතුලේ උන්ට යම් ඉඩකඩක්. උන්ගේ ජීවිත ගැන කතා කරන්න, උන්ගේ වටපිටාව ගැන කතා කරන යම් නිර්මාණයක් හැදුනොත් හොඳයි කියලා. ඒ පදනමින් තමයි නාට්‍යාමියාමි ඉන්නේ. ඉතින් මං කියනවා උන්ට ගරුත්වයක් හැටියට, උන්ව ඇගෙයීමක් හැටියටත් මේ සමාජය විසින් බාරගත යුතුයි, බාර ගන්නවා නම් හොඳයි කියලා තමයි මං හිතන්නේ. මුල් කාලේ එහෙම හිණ මගේ හිතෙත් නොතිබ්බ නෙවෙයි. ඒත් එදා වේල කාලා ජීවත් වෙනවා ඇරෙන්න ආර්ථිකය අපිට වෙන කිසි දෙයකට ඉඩ දුන්නේ නෑ මල්ලි. සුදුවයි ආයුම් එක පැටවෙනා. ඒකේ තියෙන ඉන ගොන්න කියා ගන්න වැනේ. සුදුවයි පොඩක් ඉන්නකො මෙන්න මේ බය වෙලා ඉන්නේ. නාට්ටාමි ආමි මම ඉස්ලාම ස්තුතිවන්ත වෙනවා දේවින්ද කොංගහගේ මහත්මයාට මා කෙරෙහි විශ්වාසය තබලා මට මේ අවස්ථාව දීපු එකට. එතුමා එක වැඩ කිරීම ලොකු වාසනාවක්. මොකද ගොඩාක් ජාත්‍යන්තර අවෝඩ්ස් අරගෙන ජාත්‍යන්තර චිත්‍රපට කරපු කෙනෙක් දේවින්ද සර් කියන්නේ. ඉතින් අපිට ලොකු ලර්නින් එක්ස්පීරියන්ස් එකක් වුණා මේ චිත්‍රපටය. ඒත් එකම තමයි ඔක්කොම සීනියර් ආර්ටිස්ට්ලට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් කුමුදු අයියටයි අමිත් අයියටයි අපිට වර්ක්ෂොප්ස් කෙරුවට ප්‍රොඩියුසර්ට ස්තුතිවන්ත කරනවා. මොකද අද ලංකාවට අලුත්ම කන්සෙප්ට් එකක් ගෙනල්ලා තියෙනේ කපුටා සිනමා කියන කන්සෙප්ට් එක. ඉතින් දැන් අපිට ඒ ප්‍රශ්න නෑ. කපුටා සිනමා ප්ලැට්ෆෝම් එක ඔස්සේ ඔයගොල්ලන්ට නොමිලේ ඔයගොල්ලන්ගේ මූවීස් ගෙදර ඉඳලම බලා ගන්න පුළුවන්. මම ප්ලේ කරපු කැරක්ටර් එක සුමේදා නාටාමි, මේ නාටාමි ලීඩර්ගේ වයිෆ්. ඉන්ටග්‍රිටි සහ වැලියුස් අතින් ගොඩක් උසස් කාන්තාවක්.
එයා සාමාන්‍යයෙන් හොඳ ගතිගුණ තියෙන එහෙම කාන්තාවක්ගේ චරිතයක් තමයි මම ප්ලේ කරන්නේ. ඉතින් මං නාට්‍යාමි යාමි කියන මූවි එක ගැන කියන්න ඕනේ නැහැ. මොකද අපේ ලංකාවේ අපි කන්නේ බත් පරිපේ හැමදේම නාට්‍යාමි කෙනෙක් අතින් තමයි ඉස්සල්ලාම අපිට ගෙනත් දෙන්නේ. ඉතින් ඒ සමාජ කොට්ටාෂය ගැන කවුරුත් ඒගොල්ලොන් ගැන කතා කරන්නේත් නැහැ. ඒගොල්ලොන්ගේ වැලියු එක සමාජයට ලොකු සමාජ සිස්ටම් එක සෝෂල් සිස්ටම් එක පාත්වගෙන යන්න ලොකු දායකත්වයක් දෙනවා නාට්‍යාමි ඒ කණ්ඩායම. ඒක ගැන කවුරුත් කතා කරන්නේ. ඉතින් ඒ මූවි එකෙම ඒ නාට්‍යාමි කණ්ඩායම ගැන තමයි කතා කරන්නේ. ඉතින් මම වැඩි විස්තර මූවි එක ගැන කියන්නේ. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක කරන්න ලේසි වුණේ අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකටම. මොකද අපි කොරෝනා කාලේ කරේ පිටකොටුව ෂූටින් කරන එක මාර අමාරුයි. ගොඩාක් so much of people there, so I think අපිට ගොඩක් අමාරු නා එතන ෂූට් කරන්න. So the production team did a super duper job. ඉතින් මම ඔයගලන්ට invite කරනවා ඇවිල්ලා මේ මූවි එක බලන්න. It will always give you value to your life and it will always make you think differently after watching this movie. මට හරීම සන්තෝසයි, ඒ වගේම දුකයි. ඒ කියන්නේ මගේ මහත්තයා අවසාන වතාවට පළවෙනි වතාවටත් තමයි මගේ මහත්තයා චිත්‍රපටියේ රඟපෑවේ පොලි මුදලාලි විදියට. ඒ කියන්නේ කකුට අගාමිණීගේ තාත්තා. සතුට වගේම දුකයි, දුක වගේම සතුටයි. ඒ වගේ දෙයක් මගේ පුතත් කොන් දේවින්ද කොන්ගහගේ පුතත් දෙන්න එකතු වෙලා සමාජයට හොඳ පණිවිඩයක් දෙන එක ගැන මට ගොඩාක් සන්තෝසයි. විතුවේ පොඩි කියන්නේ වයසකට ඇල්ලේ. බල ඒකට කැමතිද? ඔව් ඉතින් මොකටද අපි අකමැති වෙන්නේ නැත්ද? දුක සබද ගලනවා හිත යනවා රාලේ. අහස්තලේ රළු පොළවේ කැටි සුසුම් පාවේ. ඔප්පා! කතියෝ! සබල්ලා අපේ. නාට්‍යාමි ආමි. නාට්‍යාමි ආමි චිත්‍රපටියට මට ආරාධනා කළේ දේවින්ද කොංගහගේ අයියා, ඒ වගේම අපේ කපුට ගාමිණි පතිරගේ ඇරියුමක් කළා වජිර මේකට සම්බන්ධ වෙන කියලා. මම බොහොම ආසාවෙන් එක බාරගත්තා. මොකද ඒකේ තිබිච්ච කතා පිටපතත් එක ගත්තම හුඟක් රටේ මිනිස්සු බොරුවට මවාපාන, මිනිස්සු බොරුවට කතා කරන, බොරුවට හුමිටි තියෙන අද සමාජයේ ඇත්ත කතා කරන, ප්‍රේක්ෂකයන්ට ඇත්ත පිළිබඳව හරියට විග්‍රහයක් කරන චිත්‍රපටයක් තමයි නාට්‍යාමි යාමි. කවදාවත් නාට්‍යාමි කෙනෙක් ගැන අඩු පළන්තිය කොළඹ ජීවත් වෙන අඩු සමාජය සහ ඒ පිළිබඳව කවුරුත් කතා නොකරන කාලෙක මේ වගේ චිත්‍රපටයක් එළිදැක්වීම, මේ වගේ චිත්‍රපටයක් සමාජයට ඉදිරිපත් කිරීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා දේවින්ද කොංගාගේ සහ ගාමිණී පතිරණගේ යනමගේ සහෝදර දෙන්නට. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ ප්ලැට්ෆෝම් එකක මේ වගේ චිත්‍රපටයක් නොමිලේ බලන්න පුළුවන් වෙන්නේ සෝෂල් මීඩියා කියන මේකේ. ඉතින් ඒකත් හරි වාසනාවක්. මේ වගේ චිත්‍රපටයක් කිසිම මුදල් ගෙවීමකින් තොරව අපේ රසිකයන්ට හිටානිද වෙනකොට සියලුම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විකාශනය කිරීමට කරනවා කියලා තිනෝ. කොහොම වුණත් මම ආරාධනා කරනවා හැමෝටම මේක බලලා මේකේ තියෙන හරවද්දී හරි දේ අරගෙන සමාජය හොඳ පුරවැසියන් බිහි කරන්න හැමෝටම උදව් කරන්න. මේකේ දින ඉනගොන්න ගියා ගන්න වැනේ. සතේ නැතුවත් මේ හිත් පෙරලා සාදේ. දුක සබද ගලනවා හිත යනවා රාලේ. අහස්තලේ රළු පොළවේ කැටි සුසුම් පාවේ. ඉතින් දින ඉනගොන්න ගියා ගන්න වැනේ. අතේ සතේ නැතුවත් මේ හිත් පෙරලා සාදේ. දේවින්ද මගේ පුතා විදිහට සලකලා නෙවෙයි මම මේ චිත්‍රපටය පිළිබඳ මගේ අදහස් ප්‍රකාශ කරන්නේ. දේවින්ද කියන සිනමාකරුවාගේ පැත්තෙන් ඔහුගේ නිර්මාණය නරඹලා ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මම දේවින්දගේ සිනමා කෘති තුනම ඉතාම විශිෂ්ට සිනමා කෘති තුනක් විදිහට නරඹලා අගය කරපු කෙනෙක්. මේ චිත්‍රපටය අර මුල් චිත්‍රපටි දෙකට වඩා බවතරණත් ගිරවසිපුර චිත්‍රපටියට වඩා ඒවා බොහොම විශාල වේදමක් දරලා කරපු එපික් කියන ගණයට වැටෙන චිත්‍රපට. මෙරටේ ආර්ථිකයට දායක වෙන නාටාමි පිරිස පිළිබඳ පදනම් කරගත්ත ඒක එතනටත් එහා දුවන මහා
මානුෂීය කතාවක් පසුබිම් කරගත්ත ගමත් නාටාමි පිරිසත් නගරයත් යා කරන්න පුළුවන් පාලමක් හදපු චිත්‍රපටයක් විදිහට තමයි මම මේ චිත්‍රපටය දකින්නේ. ඒ චිත්‍රපටය ඇතුලේ අනිත් කර්තව්‍යයන් කළ රඟපෑම් කළ නළු මිලියන් ජයනි ඒ වගේම විශේෂයෙන්ම අමිත්ද ඒ වගේම සංගීතයත් මම හිතන්නේ ඉතාම විශිෂ්ට විදිහට අපේ බිබිරාදෙනී මහානාම ස්වාමීන් වහන්සේ සංගීතය මුසු කරලා තිබ්බා. කැමරා අධ්‍යක්ෂණය කැමරා ශිල්පියෙක් ඉන්නවා සිනමා අධ්‍යක්ෂණය සඳහා කැමරා අධ්‍යක්ෂණයත් දේවින්ද විසින්ම කරලා තියෙනවා. හිච්කොක්ගේ චිත්‍රපටයක වගේ ඊට වැඩි ටිකක් එහාට යන අවසාන දර්ශනයේ දේවින්ද රඟපාලා තියෙනවා. මගේ රසාව නීතිඥ රසාව ඒ රසාව ඔහු රඟපාලා තියෙනවා මට දැනුණා. ඉතින් මං හිතන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ පිළිබඳ ඊට වැඩි දෙයක් මට කියන්න වෙන්නේ නැහැ. එයින්ම ඔබට ඒ මං මොකද අදහස් කළේ කියන එක ඔබට තේරෙනවා ඇති. Cyber under Harrier.